අයිබන්දෝනේ කොන පාඩම මේ විද්‍යාත්මක පාඩමක් අට ශ්‍රේණිය තුන්වෙනි පාඩම කොන පාඩම ඉගෙන ගත්තා අපි හය ශ්‍රේණිය කොන වර්ගීකරණය කොන වර්ග කරන හැටි ඉගෙන ගත්තා මතකයි නේද කොන වර්ගීකරණය කරාම සුළු කොන ඍජු කොන මහා කොන සරල කොන පරාවර්ත කොන කියලා කොන විශාලත්වය අනුව කොන වර්ගීකරණය කරා හත ශ්‍රේණියේ කොන මනින්න කියලා දුන්නා කොණයක් අඳින්න කියලා දුන්නා කොන මාන භාවිතා කරලා කොනවල විශාලත්වය මනින ඒකකය වල ගන්නද ඉන්නේ ස්කන්ධය මනින්නේ මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් ඒ වගේ කොන මනින්න තියෙනවා අංශක කියලා ඒකකයක් අංශක ඉස්සරහ පන්තිවලට යනකොට කලා විකලා එහෙම කොණ වණින එක ගැන කතා කරනවා. හැබැයි අපිට දැනට ඉගෙන ගන්න තියෙන අංශ ගැන විතරයි. එහෙනම් හත ශ්‍රේණියේ අපි කොණ අඳින්නහම මනින්න ඉගෙන ගත්තා. අට ශ්‍රේණියේ මම උදාරව කරන්නේ කොණවල ප්‍රධානම වශයෙන් කොණ පරිපූරක කොණ යුගල්, අනුපූරක කොණ යුගල්, බද්ධ කොණ ඒ වගේම කෝණ වල සම්බන්ධතා නැත්නම් මෙන්න මෙහෙම කිව්වොත් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල ඓක්‍ය පිළිබඳ ලක්ෂයක් වටා පිහිටි කෝණ වල ඓක්‍ය පිළිබඳ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ පිළිබඳ ඔන්න ඔය කියපු කරුණු උගන්වන්නයි මේ සූදානම් වන්නේ එහෙනම් මතක තියාගන්න ඕන සුළු කෝණයක් කියලා කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණයක් ඍජු කෝණයක් කියලා කියන්නේ හරියටම අංශක 90ක් වන කෝණයක්. මහා කෝණයක් කියලා කියන්නේ අංශක 90ට වඩා වැඩි අංශක 180ට වඩා අඩු නම් මහා කෝණයක්. සරල කෝණයක් කියලා කියන්නේ හරියටම විශාලත්වය අංශක 180ක් වෙනවා නම් ඒ කෝණය සරල කෝණයක් වෙනවා. 180ටක් වඩා වැඩි කෝණ. එහෙම පවතින්න පුළුවන්. 180ටක් වඩා වැඩි මේ සරල රේඛාව. මෙන්න මේ සරල රේඛාවට වඩා වැඩි වෙනවා. මෙන්න මේ වෙනවා. එතකොට 180යි මේක. 180යි මේ ටික ඉතින් 180යි ඊටත් වඩා වැඩි. මේ ටික 60යි කියලා ඉතින්. එතකොට මේ සම්පූර්ණ කෝණය 240ක් වෙනවා. මම බලන්න 180ට වඩා වැඩි කෝණ. ඒවට කියනවා අපි මොනවද කියලාද? පරාවර්ත කෝණ කියලා දරුවනේ පරාවර්ත කෝණ කෝණ නම් කිරීම ඇත්තම හත් ශ්‍රේණි කියලා දුන්නා මම කෝණයක් නම් කරන විදිහ මේ වෙලාවට කියලා දෙන්න ඔන්න බලන්න කෝණ නම් කරන එක ගැන කියලා දෙනවා කෝණයක් නම් කරන විදිහ පුතේ කෝණයක් කියලා කියන්නේ සරල රේඛා දෙකක් හමු වුණාම මෙන්න මේ වගේ කෝණයක් හැදෙනවා මෙන්න මේ වගේ කෝණයක් හැදෙනවා සරල රේඛා දෙකක් හමු වීමෙන් තමයි කෝණ හැදෙන්නේ කෝණය පෙන්වන්න මෙන්න මේ වගේ ඡාපයක් අදිනවා මේ කෝණය ලකුණු කරන විදිය කෝණයක් ලකුණු කරන විදිය මෙන්න මේ කෝණය තමයි මේ ලකුණු කරලා තියෙන්නේ එතකොට මෙයා A නම් මෙයා B නම් මෙයා C නම් මේ කෝණය නම් කරන්නේ දරුවනේ A B C කෝණය කියලා A B C කෝණය කියලා කෝණය නම් කරලා තියෙන්නේ එතකොට මේ කෝණයම අපට ඕන නම් C B A කියලා නම් කරන්නත් පුළුවන් O C B A on එහෙම නම් කරන්නත් පුළුවන් පුතාල මතක තියා ගන්න ඕන හොඳටම මෙන්න මේ මෙතනට මෙන්න මේකට කියනවා පුතේ කෝණේ ශීර්ෂය කියලා කෝණ ශීර්ෂය කෝණේ ශීර්ෂය B කෝණේ කියලා කියන්නේ මේ බාහුව දෙකක් තියෙනවා ABC කෝණේ බාහුව බාහුව මෙන්න මේකට කියනවා කෝණේ ශීර්ෂය කියලා B ද කියන්නේ මොකද්ද කෝණයේ කෝණ යේ ශීර්ෂය ශීර්ෂය මොකද්ද වෙන්නේ කියලා B කෝණේ ශීර්ෂය B දරුවනේ කෝණේ ශීර්ෂය B කෝණේ බාහුව බාහුව ගැන කතා කරනවා මම ඊට පස්සේ මේ කෝණේ බාහුව වෙන්නේ A B C කෝණේ බාහුව කෝණයේ බාහුව කෝණයේ බාහුව බාහුව මේ ඉගෙන ගන්න එක හරියට වැදගත් වෙනවා
එක බාහුවක් AB සරල රේඛා ඛණ්ඩ අනිත් බාහුව BC තේරුණාද මගේ දරුවනි පැහැදිලිද දරුවනි පුතාල මතක තියාගන්න ඕනේ නම් මේ කෝණ පාඩම ජ්‍යාමිතියේ ආරම්භයේ විතරයි අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය ගණන් ගොඩක් එනවා ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ඒ වගේම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ සම්පූර්ණ ගණන් දෙකක් එනවා සාමාන්‍ය පෙළ විභාගයේ මේ ටූල් ටූල් කාරණා ඉගෙනගෙන අපි මේ යන්නේ කොහෙටද ඒ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න හදන මොන ප්‍රශ්න පත්‍රයකද අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ මේවා හරි සරල දේවල් තමයි හැබැයි මේවා එකතු වෙලා තමයි මොකක් හැදෙන්නේ ලොකු ප්‍රශ්න පත්‍රයක් හැදෙන්නේ වලම මතක තියාගන්න ඕන ලෝකයේ අනුක්‍රමය අනුක්‍රමය කියන්නේ පිළිවෙල රටාව අතින් ඉහළම විෂය තමයි ගණිතය. ඔයාලා මතක තියාගන්න අට ශ්‍රේණිය ගණිත කොටස් වල දැනුම අඩු වුණොත් නවය ශ්‍රේණියට ගියාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. මම කියන ලෝකයේ අනුක්‍රමය අතින් ඉහළම විෂය ගණිතය. හරිම පිළිවෙලයි. ගණිතය හරිම ක්‍රමානුකූලයි. එකකට එකක් බැඳලා තියෙන්නේ. ඒක නිසා ගණිතය පිළිවෙලට ඉගෙන ගන්න ඕන. එහෙම වුණොත් ඔබ ගණිතයේ සන්නද්ධේ අර ලොකු යෝධෙක් වෙනවා ගණිතයෙන් සන්නද්ධ ගණිත දැනුමින් විශාල මිනිසෙක් වෙනවාට පුළුවන් නැත්නම් මේ ගණිතයෙන් ජීවිතේ ජය ගන්නවාට පුළුවන් ගණිතයෙන් ජීවිතේ ජය ගන්න පුළුවන් එහෙනම් ඊළඟ කතාවට මම යනවා ඊළඟ කතාව තමයි මගේ දරුවනේ අනුපූරක කෝණ හා පරිපූරක කෝණ කොණ යුගලක් ගැන මෙතනදී කතා කරන්නේ අනුපූරක කෝණ යුගලක් කියන්නේ මගේ පුතේ අනුපූරක කෝණ යුගලක් කියන්නේ මගේ දුවේ මෙන්න මේකයි මොකක්ද කරන්නවද යම් කෝණ යුගලක එකතුව අංශක 90ක් වෙනවනම් කෝණ යුගලක් තියෙනවා ඒ දෙකේ යුගල එකතුව අංශක 90යි A කියලා කෝණයක් තියෙනවා එකතු කිරීම B සමානයි අංශක 90 නම් නම් මට කියන්න අයිතියක් තියෙනවා A හා B අනුපූරක කෝණ යුගලකි අනුපූරක කෝණ යුගලකි යුගලකි A හා B අනුපූරක කෝණ යුගලකි ඒ දන B 90ක් වෙනවා නම් ඒ හා B අනුපූරක කෝණ යුගලක් වෙනවා. ඔන්න ආනි කියනවා අංශක 50යි අනුපූරක කෝණය කුමක්ද? අංශක 50ට අනුපූරක කෝණය කුමක්ද? අනුපූරක කෝණය කුමක්ද? අංශක 50යි අනුපූරක කෝණය කුමක්ද? ඔබ දෙන උත්තරේ 50ට කවුරු එකතු කරාමද 90ක් වෙන්නේ? අනුපූරක නම් එහෙත් සෑහෙන මොකද කරන්නේ? 90ෙන් 50ක් අඩු කරලා බලනවා. පුතේ අංශක 50යි අනුපූරක කෝණය අංශක 40යි. එහෙනම් මතක තියාගන්න ඕන යම් කෝණ යුගලක ඓක්‍යය එකතුව අංශක 90ක් වෙනවා නම් ඒ කෝණ යුගල දරුවනේ ඒ කෝණ යුගල මැණික අනිවාර්යයෙන්ම මොකන කෝණ යුගලක් වෙනවද අනුපූරක කෝණ යුගලක් වෙනවා හිතන්නකෝ දෙවනි ප්‍රශ්නේ විදිහට මම මෙන්න මෙහෙම තෝරගත්තා කියලා අංශක 75යි ඔන්න අංශක 75යි අංශක 75යි අනුපූරක කෝණය කුමක්ද දෙවනි ප්‍රශ්න මම අහනවා ළඟින් අංශක 75යි අනුපූරක කෝණය මොකක්ද එහෙනම් පුතාල මතක තියාගන්න 75ට කවුරු එකතු කරාමද 90යි एक सुयान को तो कराने अनुवेन है तब भाग कर कर रहा हूँ एक नाम अनुवेन है तब भाग कर करा अनुवेन आडू करना वह है तब भाग दारुणी अंश का पहाड़ है अंश का पहाड़ एक नाम अंश का है तब भाग ही अनुपूर्व का कोणे मुकाम दमा के बुते अंश का पहाड़ है अंश का पहाड़ है मामा इलाज का प्रश्न है विद्रोह वाके प्रश्न आखिर मामा आहान वह वीजीय संकेत अंदाज अन्नो වීජ සංකේතයක් දැම්මා මම අහන ඔයාලගේ මම අහන ඔයාලගේ අංශක x හි නැත්නම් අංශක a හි මෙන්න මෙන්න අංශක x හි අනුපූරක කෝණය කුමක්ද එහෙනම් උත්තරේ දෙන්නේ
अंश का अनुवेन एक साधु करना मेरे वीडियो प्रकाश ने किया मैं नानु दूर का कोण है वाले दंग आटा चाहिए कि निशा वाले दान ना एक्स तर अनुवर इन एक्स से का दुकराम उत्तरे अनुवर अन्न कोण जगह दुकराम मैं कोण युगल एक दुकराम उत्तरे अनुवर नेते नॉनी ऐना मुकाद दान पूर्व कोण युगल क्या लगे यम कोण युगल का आयक्य अंश का अनुवाक वेना එම කෝණ යුගල අනුපූරක කෝණ යුගලක් ලෙස හඳුන්වයි. මොකද යම් කෝණ යුගලක ඓක්‍යය අංශක 90ක් වේ නම් එම කෝණ යුගල අනුපූරක කෝණ යුගලක් ලෙස හඳුන්වයි. මොකද යම් කෝණ යුගලක ඓක්‍යය අංශක 90ක් වේ නම් එම කෝණ යුගල අනුපූරක කෝණ යුගලක් ලෙස හඳුන්වයි. එහෙනම් මම ඊළඟට කියන්නම් පරිපූරක කෝණ යුගල पुते x किए ना कोणे आई y किए ना कोणे आई एक तुकराम अंश के एक सी आसुव अक्वेना x y एक तुकराम x दाना y एक सी आसुव नाम मटक यान बोलूँ x हाँ y अनुपूरक कोणे युगल सॉरी परिपूरक कोणे युगल की परिपूरक पूरक कोण युगल की कोण युगल की परिपूरक कोण युगल की x हावाय परिपूरक कोण युगल की මොකද යම් කෝණ යුගලක එකතුව අංශක 180ක් වෙනවා නම් මගේ පුතේ එම කෝණ යුගල මොන කෝණ යුගලක් වෙනවද පරිපූරක කෝණ යුගලක් වෙනවා එම කෝණ යුගල මොන කෝණ යුගලක් වෙනවද පරිපූරක කෝණ යුගලක් වෙනවා දරුවනේ එහෙනම් මට ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නේ මම අහන උත්තරගි අංශක 70 වෙහි පරිපූරක කෝණය කුමක්ද පරිපූරක කෝණය කුමක්ද කුමක්ද පරිපූරක කෝණය කුමක්ද අංශක 70 වෙහි පරිපූරක කෝණය කුමක්ද කියලා අහනවා. දරුවනේ අංශක 70 වෙ පරිපූරක කෝණය සොයන්න 180 වෙන 70ක් අඩු කරලා බලනවා. අපි දන්නවා 110. එහෙනම් අංශක 70 වෙ පරිපූරක කෝණය කවුද? අංශක 110. එහෙනම් ඔයාලා දන්නවා 170යි 110යි එකතු කරාම අංශක 180ක් වෙනවා. ඒකනේ පරිපූරක වෙන්නේ. එහෙනම් යම් කෝණ යුගලක ඓක්‍යය අංශක 180ක් වෙනම් එම කෝණ යුගල පරිපූරක කෝණ යුගලකි. අංශක 100 අංශක 100 පරිපූරක කෝණ 180න් 100ක් අඩු කරනවා. එහෙනම් 80. මේ දෙකේ එකතු කරාම 180. අංශක 50 පරිපූරක කෝණය 180න් 50ක් අඩු කරනවා. 130යි. පරිපූරක පරිපූරක අංශක ඒ වල පරිපූරක කෝණය 180 වෙන ඒ අඩු කරනවා ඒ අඩු කරනවා එහෙනම් 180 අඩු කිරීමේ එහෙනම් පරිපූරක කෝණ යුගලක් කියලා කියන්නේ මොකක්ද පරිපූරක කෝණ යුගලක් කියලා කියන්නේ මොකක්ද යම් කෝණ යුගලක ඓක්‍යය අංශක 180ක් වෙනම් එම කෝණ යුගල පරිපූරක කෝණ යුගලක් වෙනවා එම කෝණ යුගල මොන කෝණ යුගලක් වෙනවද පරිපූරක කෝණ යුගලක් වෙනවා අනුපතේ මම අනුපූරක කෝණ යුගලක් හා පරිපූරක කෝණ යුගලක් පිළිබඳ කියලා දුන්නා. ඒකෙදී පුතාලට කිව්වම යම් කෝණ යුගලක ඓක්‍යය අංශක 90ක් වනවා නම් ඒ කෝණ යුගල අනුපූරක කෝණ යුගලක් කියලා. යම් කෝණ යුගලක ඓක්‍යය අංශක 180ක් වෙනවා නම් ඒක පරිපූරකයි කියලා කිව්වා. ඒ ඇසුරෙන් මෙන්න මේ ප්‍රශ්නේ කොටස් 6කට පිළිතුරු සපයන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා BOC ඔන්න බලන්න BOC BOC 25යි COD COD 65යි මේ දෙකේ එකතුව කීයද කියලා අහනවා අංශක 90යි කිසි ගැටලුවක් නැහැ එහෙනම් අපිට කියන්න පුළුවන් BOC හා COD අනුපූරක කෝණ යුගලක් දෙවන ප්‍රශ්නේ අහනවා
BOC के අනුපූරක කෝණය කුමක්ද දෙන්න ඕන උත්තරේ මොකද්ද BOC के අනුපූරක කෝණය COD ඒ BOC ට COD එකතු කරාම අංශ දෙක 180ක් වෙන නිසා AOD යගේ කීයද කියලා අහනවා ප්‍රශ්නාංක තුනේ AOD කල්පනාෙන් බලන්න AOD කියලා කියන්නේ මේ කෝණය AOD මෙන්න මේ කෝණය මෙයයි 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 කරා 45යි 45යි 65යි අංශක 110යි මොකද නම් AOD වලගේ අංශක 110යි AOD හි අගය කීයද අපේ ගන්න ඊපස්සේ AOD දන DOE ඒ කියන්නේ 110 දන 70 110 එකතු කිරීම 70 අංශක 180යි පුතේ ඔන්න ඒකට උත්තරේ පැහැදිලිද ඊට පස්සේ අහනවා DOE හි DOE ගේ පරිපූරක කෝණය ඒ කියන්නේ DOE ට DOE ට කීයක් එකතු කරාමද 180ක් වෙන්නේ අංශක 110ක් ඉදිරි කරාම එන 110 කවුද AOD AOD කෝණය පස්සේ ප්‍රශ්න අහනවා DOE හි අනුපූරක කෝණය DOE 70 වඩන් අගය 20ක් වෙන කෝණයක් මෙතන සොයනවා මේ තියෙන්නේ ඇයි 70 වඩ 20ක් එකතු කරාමනේ 90ක් වෙන්නේ එහෙම වුණොත් මේ අනුපූරක වෙන්නේ එහෙනම් EOD EO sorry DOE හි අනුපූරක කෝණය AOB AOB පැහැදිලිද එහෙනම් අනුපූරක කෝණ පරිපූරක කෝණ ගැන පුතාලට මම කියලා දුන්නා දැන් මම කියලා දෙනවා බද්ධ කෝණ පිළිබඳ බද්ධ කෝණ පුතාල මතක තියා ගන්න ඕන හොඳට මතක තියා ගන්න ඕන යම් කෝණ යුගලක ඓක්‍යය යම් කෝණ යුගලක එකතුව අංශක 90ක් වෙනවා නම් අපි කියුවා අනුපූරක කෝණ යුගලක් කියලා. ඓක්‍යය අංශක 180ක් වෙනවා නම් පරිපූරක කෝණ යුගලක් කියලා කිව්වා. දැන් මම කියලා දෙන්න හදන්නේ දරුවනේ පුතාලට කියලා දෙන්න හදන්නේ බද්ධ කෝණ යුගලක් ගැන. යම් කෝණ යුගලක ඓක්‍යය යම් කෝණ යුගලක ඓක්‍යය අංශක අංශක 90ක් නම් අනුපූරක කෝණ යුගලක් අංශක 180ක් නම් පරිපූරක කෝණ යුගලක් බද්ධ කෝණ පිළිබඳ කතා කරනකොට විශාලත්වය ගැන නෙමෙයි කතා කරන්නේ මෙහෙම කෝණ යුගලක් තියෙනවා නම් පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති මොකද යම් කෝණ යුගල පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුව දෙපස පිහිටි අපෝ කියන අහගන්න ඕනද මොකද පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් බද්ධ කෝණ යුගලක් ලෙස හඳුන්වයි මොකද පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් තියෙනවා මෙන්න බද්ධ කෝණ යුගලක් මම ඇඳලා පෙන්නනවා උදාහරණ පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් තියෙන මෙන්න මේක හිතන්නකෝ A B C D කියලා මෙතන බද්ධ කෝණ යුගලක් කියලා කොහොමදන්නද අපි ප්‍රකාශ කරන්නේ මෙන්න අත් දෙක කිව්වා පොදු බාහුවක් තියෙනවා එහෙනම් පොදු බාහුව කවුද BD පොදු බාහුව B පොදු ශීර්ෂය පොදු බාහුවක් තියෙනවා මෙන්න පොදු බාහුව පොදු ශීර්ෂය මෙන්න පොදු ශීර්ෂය මේ කෝණ දෙකට මේ දැනක කෝණ දෙක මොකක්ද මේ කෝණය A B D A B D කෝණයයි ඒ වගේම D B C කෝණයයි මෙන්න මේ කෝණ දෙකේ පොදු බාහුව B sorry වැරදුනා පොදු ශීර්ෂය C මුලින්ම කරමු මොකද පොදු බාහුව
BD පොදු බාහුව BD පොදු ශීර්ෂය B මේක පොදු ශීර්ෂය පොදු ශීර්ෂය පොදු ශීර්ෂය මෙන්න මේ බාහුව දෙක පුතේ මෙන්න මේ බාහුව දෙක පොදු නොවන බාහුව පොදු මම පහලින් කියන්න ඕන බලන්න පොදු නොවන බාහුව බාහුව මෙන්න මේ බාහුව දෙක පොදු නොවන බාහුව පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුව දෙපැත්තේ BD ගේ මේ පැත්තේ මෙයා මේ පැත්තේ මෙයා පොදු බාහුව දෙපස පිහිටි පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් ඒ කියන්නේ කවුද ABD කෝණය හා BBC කෝණය මෙන්න මේ කෝණ යුගල බද්ධ කෝණ යුගලකි බද්ධ කෝණ යුගලකි බද්ධ කෝණ කෝණ යුගලකි යුගලකි මොකද පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් බද්ධ කෝණ යුගලක් ලෙස හඳුන්වයි එහෙනම් මම කෝණ පාඩමේ පළවෙනි කොටසේ මොනවද කියලා දුන්නේ අනුපූරක කෝණ යුගලක් මොකද අනුපූරක කෝණ යුගලක් කියලා කියන්නේ අයිකය යම් කෝණ යුගලක එකතුව අංශ 180ක් වෙනවා නම් ඒක කෝණ යුගල අනුපූර යම් කෝණ යුගලක අයිකය අංශක 90ක් වෙනවා නම් ඒ කෝණ යුගල අනුපූරක කෝණ යුගල ඒ වගේම යම් කෝණ යුගලක අයිකය අංශක 180ක් වෙනවා නම් ඒ කෝණ යුගල පරිපූරක කෝණ යුගල පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් බද්ධ කෝණ යුගලක් කියලා කියනවා. නෝට් එක ලියාගෙන හොඳට බලන්න, වීඩියෝ එක බලන්න. වීඩියෝගේ පළවෙනි කොටස ඔය දෙවෙනි කොටසෙදි මම සම්බන්ධ ප්‍රමේයයන් නැත්නම් නියත ප්‍රකාශ ඒ කියන්නේ නොවෙනස් වන ප්‍රකාශ වෙනස් වෙන්නේ නැති ප්‍රකාශ තුනක් කියලා දෙනවා. ප්‍රමේයයන් තුනක්. එහෙනම් අපි හමු වෙමු දෙවෙනි වීඩියෝ එකේ. කොහොමද දෙවෙනි වීඩියෝ එකක් බලන්න කොහොමද පාඩම දෙවෙනි වීඩියෝ එකේ සම්පූර්ණයට සම්පූර්ණම ඔයාලට ආවරණය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් සෙල්ලනට